අයිබෝවන් අද දවසේදීත් ඔබව ආදරෙන් පිළිගන්නවා ඩොක්ටර් චැනලින් වැඩසටහනත් සමගින් අපේ ජීවිතයේ ඉලක්කයන් තිබිය යුතුයි බලාපොරොත්තුන් තිබිය යුතුයි අපි ජීවිතේ ඉදිරියට ගලාගෙන යන්නට අපිට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉලක්කයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ සාර්ථකත්වයත් එතනම විය හැකියි ඉතින් අදත් සාර්ථක වැඩසටහනක් සමගින් ඔබව එකතු කරගන්නවා කියන මේ පණිවිඩයේ දෙන්නට සූදානම් වෙන්නේ අනිවාර්යයෙන්ම අපි ආදරය කරන දෙපළත් එකතු කරගන්න ගමන්ම ඉතින් රටවල් ගණනාවකම අත්දැකීම් ලද නලදරු තාක්ෂණය සහ කලල විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමන් අද දවසේදීත් අපත් එක්ක එකතු වෙනවා හෙළරුවන් පසන් කුමාර වෛද්‍යතුමන් අයබෝවන් ඩොක්ටර් ඒත් එක්කම විෂ් හොස්පිටල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමිය විෂ්මි රණවීර අයබෝවන් විෂ්මි හොඳයි ඉතින් අපේ ආදරණීය දෙපළත් එක්ක අද දවසේදීත් කතා බහ ආරම්භ කරනකොට මං හිතුවා ඩොක්ටර් අපි සාමාන්‍යයෙන් විවිධ ගැටලු අපිට යොමු වෙනවා මේ වැඩසටහනත් එක්ක ගොඩාක් අය උනන්දුවෙන් එකතු වෙනවත් සමගම ඕන්ට දිනෙන් දින අපේ සාමාන්‍යයෙන් ජීවන රටාව ගත්තාම අපිට අභියෝගයක් තමයි. හෙට දවසත් සමහර විට අභියෝගාත්මක දවසක් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ වැඩසටහනේ ගොඩක් විට අවධානය යොමු කරන්නේ මදසරුභාවය සහ ඒ පිළිබඳව තියෙන ප්‍රතිකර්ම, එයට හේතු, ඔය වගේ කාරණා පිළිබඳව. ඒත් එක්කම සාමාන්‍යයෙන් මේ වැඩසටහන නරඹන අපි දන්න ආදරණීය යුවළ ඉන්න පුළුවන් අලුතෙන්ම විවාහ දිවියට පත් වුණු අය. එහෙමත් නැත්නම් සමහර ඉන්න පුළුවන් ඇත්තටම වෛද්‍යතුමන් මේ වැඩසටහනත් එක්ක ඉන්නොත් තවමත් විවාහ වෙලත් නැති අපේ තරුණ කාන්තාවන් වෙන්නට පුළුවන් තරුණෙයින් වෙන්නට පුළුවන් එතනදි තරුණෙයින්ට වඩා වැඩිපුර ටිකක් අවධානය සහ ටිකක් අර මානසික වශයෙන් ගත්තම ගොඩක් තරුණියන් තමයි ටිකක් වයසට ගිහිල්ලා විවාහ වෙනකොට වැඩිපුරම මේ පිළිබඳව ටිකක් බියක් දක්වන්නේ එතනදි ටිකක් වයසට ගිහින් විවාහ වීමේදී වැඩිපුර ඔවුන් බිය වෙන්නේ ගොඩක් විට මේ දරුවන් ලැබීම කියන කාරණාවේදී එතනදි මං හිතුවා මුලින්ම මේ වයස ගැන අපි කතා බහ කරලම මේ අද දවසේ කතා බහ ආරම්භ කරමු කියලා මුලින්ම විවාහය කියන තැනින්ම අද කතාව ආරම්භ කළා. මං හිතන්නේ විවාහය කියන තැන කතාව වයස අපිට මට මගේ වපසරිය මගේ සබ්ජෙක්ට් එක අනුව මට විවාහය කියන තැන කතා කරනකොට විවාහය වයසයි කියන එකයි තමයි ලින්ක් කරන්න තියෙන්නේ විවාහය කියන තැනදී ලොකු කතන්දරයක් ඒතර විවාහය ගැන කතා කරන්න ගියොත් ඒක වෙන එකක් කියන්නේ විවාහ වෙන්න ඕනේද කියලා කතා කරනවා වෙන්න මොනද විවාහය වෙන්න හේතු මොනවද විවාහ කරන හොයාගන්න ඕනේ දැන් අපි මෙහෙම කියන්නේ අපිට ලෝකේ ප්‍රී මැරේජ් කවුන්සලින් කියලා එකක් තියෙනවා ඒ ප්‍රී මැරේජ් කියන්නේ විවාහයට පෙර වෛද්‍යවරයෙක් හම්බ වෙලා විවාහ වෙන යුවලක් ගිහිලා ඒගොල්ලන්ගේ රීප්‍රොඩක්ටිව් සිස්ටම් ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධව කතා කරනවා ඒක අනාගත දරුවෙක් සෑදීම ගැන ප්ලෑන් කරනවා ඒත් ඒගොල්ලන්ගේ ඒ වෙනුවට තියෙන රෝග හඳුනා ගන්න දරුවෙක් හදන්නේ කොයි කාලෙදි කියලා උගලගේ තියෙන ප්‍රශ්නත් එක්ක ප්ලෑන් ඒ වගේ ඒතර මේ වගේ පැත්තක් තියෙනවා ඒතර අපි විවාහය සහ වයසකත්තාව ගත්තාම මම මුලින්ම උපදේශක් දෙන්නම් ඕනම කපල් එකක් විවාහ වෙන්න ඉස්සෙල්ලම තමාගේ ඒ පැත්තින නාරයා ප්‍රසව සහිත ලංකාවේ තමයි ඇත්තටම මේ නාරයා ප්‍රසව වෛද්‍යවරු ඉතාම දක්ෂ කට්ටිය. මොකද ඒක මම කියන්නේ මොකද දන්නවද? මේ ලෝකේ මේ FRCOG කියලා කියන්නේ Royal College of Gynecology කියන ඔබ්ජෙක්ටිව් එක කියන්නේ රාජකීය වෛද්‍යවරු එංගලන්තේ. මේ රාජකීය වෛද්‍යවරුන්ගේ ඉන්න සභාපතිතුමා ලංකාවේ ડોක්ටර් කෙනෙක්. ඒතරින් නිකන් සාමාන්‍ය කෙනෙක්ට වෙන්න බෑ රාජකීය මට මේ ළඟදී මම මේ කතා කරන මම කන්ෆරන්ස් එකේ ගියා මට හරි ආඩම්බර හිතුණා මේ ලංකාවේ අපේ නාරයා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරු මේ ලෝකේ රොයල් කොලෙජ් එකේ ප්‍රෙසිඩන්ට් කෙනෙක් කියලා දැනගත්තාම මෙතනට ඇවිල්ලා මේ මට හරි ආඩම්බරයි මේ ලංකාව කියන්නේ ලෝකේ කොච්චර හරි ඒ මට්ටමට යන්නේ පුදුම දක්ෂ වෙන්න ඕනේ කියන්නේ එයා වැඩ පෙන්නන්න එපා නිකන් මේ වෙන්න බෑ මේ පගාව දීලා වෙන්න බෑ මේ දේශපාලන වගේ මේ එතෙන්ට යන්න හරි අමාරු ඒ සා ඊට පස්සේ දකුණු ආසියාවේ එකේ සපොක් එකක තියෙනවා ඒතර ආසියා මේවෙත් මේ ප්‍රෙසිඩන්ට් ඉන්නේ උඩ ලංකාවේ කට්ටිය මේ ලංකාවේ නාරයා ප්‍රසව වෛද්‍යරු නිකන් සුළුෙන් තකන්න බෑ. ඒගොල්ලන් ඉතාලම උසස් මට්ටමට ට්‍රේන් වෙලා ඒගොල්ලෝ ඉතාලම ලොකු දැනුමක් ලොකු ස්කිල් එකක් තියෙන ඒගොල්ලෝ ලොකු අමාරු විභාග පාස් කරලා සාමාන්‍ය කෙනෙක්ට ලොකු තැනක ඉන්නේ. ඒගොල්ලන්ගේ හැකියාව හරි ඉහළයි. ඉතින් ලෝකේ ඕන රටකට ගියොත් ඒකට බය නැතුව ලංකාවේ කෙනෙක් ගියොත් එයා නාර ඕසඩයක් ගියත් ඉංග්‍රන්තිය තමයි ටක් ගන්න බාර ගන්න. මොකද දන්නව එච්චර දක්ෂයි කියලා අපේ කට්ටිය.
ඉතින් ඒ තමාගේ පැත්තේ ඉන්න ආරියාපස වෛද්‍යරු ගිහිල්ලා තමාගේ දිස්ත්‍රික්කයේ හොරගේ ගිහිල්ලා හම්බෙලා මේ කතා කරන්න මේ මම දෙන්න විවාහ වෙන්න යන්නේ අපි දෙන්නගේ මොනවා හරි ටෙස්ට් කරලා බලන්න ඕනේ ඉස්සෙල්ලා විවාහයට පෙර මොනවා හරි විටමින් සර්ග ගන්න ඕනේ විවාහයට පෙර මහත්තයර තියෙන මොනවා හරි හිතේ ප්‍රශ්න ටිකක් තියෙනවා නම් සමහරලාට මහත්තයගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිගේ ලින්ක් එක සෞඛ්‍ය පොරේ ඒව කතා කරනවා වයිෆ් කී තියෙන දෙයක් තියෙනවා කතා කරන්න පුළුවන් ඒ පීඑච් වල ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න පුළුවන් පීඑච් වල කැක්කු වෙනවා නම් ඒක කතා කරන්න පුළුවන් ඒතර ඒ වෛද්‍යතුමා දන්නවා එතකොට මේ දෙන්නේ පොඩි ටෙස්ටින් ටිකක් කරලා ආරම්භයේ යනකොට පොඩි උපදේශයක් දෙන්න පුළුවන් දැන් පුතා හරි දුව හරි ඔකට ඉක්මනට බබෙක් හදන්න නෑ කමන්නේ ඔකට මොකද ප්‍රශ්න ටිකක් ඉඳලා කමන්නේ ටිකක් කල් ගත්තර කමන්න මොකද ඒ වචනේ හරි වටිනවා මේ මේ වචනේ වටිනාකම කියලා නිම කරන්න බෑ මොකද දැන් අපි කියමු ස්පර්ම් ඩිස්ජෙනසිස් සින්ඩ්‍රෝම් කියලා එකක් තියෙනවා සරලකොත් ඒක තියෙන පුරුෂයන්ගේ ශුක්‍රාණු දවසින් දවස අඩු වෙනවා. ඒක වෛද්‍යතුමාට තේරෙන රිපෝට් එකක් ගත්තාම රිපෝට් එක තුනක් ගත්තට මේක ස්පර්ම් ඩිස්ජෙනසිස් සින්ඩ්‍රෝම් කියලා ඒ වෛද්‍යතුමා කියන්නේ ආ බදලා තව වතුර පහක් කියලා බබෙක් හදන්න කියන්නේ. එයා කියන්නේ ඉමීඩියට්ලි බබෙක් හදන්න. ඒ වෛද්‍යතුමා අඳුරගත්තු කාන්තාව එන්ඩමෙන්ට් ග්‍රේඩ් 3 ග්‍රේඩ් 4 කියලා මේ හිස්ටරි එක බඳින්න ඉස්සෙල්ලා ගිහිල්ලා වෛද්‍යතුමා කියනවා මේ බැඳලා එක දවසක්වත් පරක්කු කරන්න නැහැ හදන්න කියලා. මොකද ඒකළු අවුරුද්ද දෙකක් පරක්කු කරනකොට අර ඔක්කොම වෙන්න මොන ටික වෙලා ඉවරයි. ඒතකොට ස්වභාවික බබෙක් හදන්න මේ හැකියාව. තමයි ඒක ඩිම්බේකින් බබෙක් හදීම හැකියාව. ඒක ශුක්‍රාණුකින් බබෙක් හදීම හැකියාව නැති වෙලා යනවා. ඒක නිසා අපේ ලංකාවේ වැදගත්ම දෙයක් තමයි දැන් විවාහය සහ විවාහ වෙන්න ඉස්සෙල්ලා තමාගේ පැත්තේ ඉන්න මාර්යා ප්‍රසව වෛද්‍යවරු හැමෝම ඒගොල්ලෝ සම්බන්ධ ටෙස්ට් කරගෙන ලේස්තියනේ විවාහය දැන් ගිහිල්ලා කාඩ් බලන්න පුළුවන් නම් හෝල් බුක් කරන්න යන්න පුළුවන් නම් වැඳුම් මාන්න පැය ගණන් යන්න පුළුවන් නම් කොණ්ඩය දාන්න පුළුවන් මේක දවසක් ගිහිල්ලා අපොයින්ට්මන්ට් එකක් දාලා හම්බෙන්න මේක වැදගත් දෙයක්නේ අරව කරපු ඔක්කොම වැඩක් නැති වෙන්න පුළුවන් ඊට පස්සේ භවෙක් හදන්න කියලා බැරුණොත් ඒ විතර සමහර ඒකම හේතුවක් වෙන පුළුවන් දෙන්න අයින් වෙන. ඒතර ඒක විවාහය සහ තැනදී මට මං හිතන්නේ මේ ඇති මම විවාහය ගැන කතා කරා ඊට වඩා විවාහය ගැන කතා කරන්න ගියොත් මම පොඩ්ඩක් හිතන විදිය වෙනස්. ඒකින්ද එතනින් ඇත්තම ડોක්ටර් අපි වයස කියන කාරණාව කතා කරද්දී ගොඩක් වෙලාවට කාන්තාවට තමයි මේ වැඩිබර එන්නේ. එතනදීත් අවුරුදු 30 35ට වැඩි ඊට ඉක්මනින්ම දරුවෙක් හදන එක තමයි හොඳ නිරෝගී දරුවෙක් ලබන්න නම් ওই වගේ විවිධ කතා තියෙනවා මතයන් තියෙනවා. එතනදී ඇත්තම කාන්තාවගේ වයස හෝ පුරුෂ පාර්ශවයේ වයස එහෙම බලපානවාද ඇත්තට මේ දරුවන් කියන කාරණාවේදී දරුවන් ලැබීමට හෝ ওই වගේ කාරණාව. ඔව් ඇත්තටම ඒක හරි. ඒ කියන්නේ කාන්තාව කියන කෙනා මම හැමදාම මමම කියලා මං හිතන්නේ මේ මේක අහලා මේ එන කට්ටිය මග්ගාට එනකොට මේක දැනගෙන ඉන්නේ. මොකද මම මගේ හැම ප්‍රෝග්‍රෑම් එකේම කියන කාන්තාවක් උපදිනකොටම ඩිම්බ අරන් ඉන්නේ. අම්මගේ ගර්භාෂයේ සති 6ක් 8ක් යනකොට ඩිම්බ ටික හදලා ඉවරයි. ඇතර එයා ඉපදිලා ඉපදෙනකොටම එයාගේ උපතින් එනපු ඩිම්බ ටිකනොත් භාගයක් මැරලා. එයා වැඩි වෙන පැමිණෙනකොට ඒකෙන් තව භාගයක් මැරිලා. ඒතර එයාගේ එන්න ඩිම්බ ඉක්මනට ඉවර වෙගෙන ඉවර යනවා. ඒතර වයසත් එක්ක ඉතා ඉක්මනින් කාන්තාවගේ ඩිම්බ ටික ඉවරලා යනවා. සහ අවුරුදු 35 36 වෙනකොට ඒ ඩිම්බවල ජානවල වෙනස්කම් වෙන්න පටන් ගන්නවා. සරලකුවොත් අවුරුදු 40 විතර වෙනකොට ඩවුන් සින්ඩ්‍රෝම් බබෙක් ඒ කියන්නේ හොඳ නැති බබෙක් ඇතිවීම අවදාම 1 2 3 දක්වා වැඩි වෙගෙන 45ක් විතර වෙනකොට 30ක් 40ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මේ කාන්තාවක් ඇත්තම ගොතම ඉතා ඉක්මනින් වයස අඩු කාලේ බබෙක් හදන තරමට එයා හොඳ මම අර කිව්වා වගේ ප්‍රී මැරේජ් කවුන්සලින් කියන එක වැදගත්කම මම කියනවා. දැනටත් අපි මේ පහුගිය කාලේ අපි ගාවට එන වයස අඩු කාන්තාව විශේෂයෙන්ම ඒගොල්ලෝ හයිලි ප්‍රොෆෙෂනල් කට්ටිය. ඒ කියන්නේ මම කැමති නැහැ ඒගොල්ලෝ ප්‍රොෆෙෂන්ස් කියන්න. බට් ඒගොල්ලන්ගේ ප්ලෑන් එක ඒගොල්ලෝ හොඳට ඉගෙනගෙන තව අවුරුදු ගානක් ගිහලා PhD කරලා MD කරලා කන්සල්ටන් ලෙල්ලා ලොකු තැනට ගිහලා 35 40 බඳින්න තමයි. මේගොල්ලෝ මොකද්ද කරන්නේ? අවුරුදු 20 ඇවිල්ලා ඒගොල්ලන්ගේ අර VOG ડોක්ටර්ලාගේ නිර්දේශය මත මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ එක්ස් ෆ්‍රීසිං කරනවා. ඒගොල්ලෝ ඩිම්බ ටික ෆ්‍රීස් කරලා යන්න පුළුවන්. ඒතර අවුරුදු 20 21 ඩිම්බ ටික අපි ගාව ෆ්‍රීස් කරලා තියෙනවා. ඒතර දැන් හෙටත් එකක් තියෙනවා. ඒ කාන්තාවට අවුරුදු 22ක් 23ක් වෙන්නේ. එයාගේ කැන්සර් එකක් හැදිලා එයාට කැන්සර් ට්‍රීට්මන්ට් පටන් ගන්න යනවා. දැන් කැන්සර් ට්‍රීට්මන්ට් පටන් ගත්තොත් මොකද වෙන්නේ? එයාගේ උපතින් ගෙන ඩිම්බ ටික ඔක්කොම මැරෙනවා. දැන් අපි මොකද කරන්නේ? පියුරිපිලිකා බ්‍රෙස්ට් කැන්සර් එක මට එහේ ડોක්ටර් කෙනෙක් කතා කරලා එයා එවනවා හෙට. අපි එයාගේ ඩිම්බ ටික අරගෙන එයාව එයාගේ ඩිම්බ ටික ෆ්‍රීස් කරලා තියනවා.
එතකොට යා කැන්සර් ට්‍රීට්මන්ට් එක අරගෙන යා හොඳුනට පස්සේ යා පියුරු සර්ජරි එක ඔක්කොම කරාට පස්සේ යාර යාර යාගේ අවුරුදු කීමෝතෙරපි වලට එක්ස්පෝස් වෙච්ච නැති ඩිම්බේ තියෙන අපි එකෙන් කණලයක් හදලා තැම්පත් කරලා යන බබෙක් හදන්න පුළුවන්. ඒක නිසා හොඳම මේ ඩිම්බ සම්බන්ධව මේ වයසත් එක්ක වයසත් එක්ක ඩිම්බ දවසින් දවස නරක් වෙනවා. මම සාමාන්‍යයෙන් කියන්නේ මේ අවුරුද්දෙන් අවුරුද්ද නෙවෙයි. මම කියන්නේ හැම මොහොතම හැම තප්පරේම ඩිම්බ නරක් වෙනවා. හැම තප්පරේම ඩිම්බ මැරෙනවා. අදට වඩා හෙට ඩිම්බ දෙකක් හරි අඩුයි. ඒ නිසා කාන්තාවක් හැමතිස්සෙම වයස අඩු කාලේ 35ට අඩු කාලේ බබෙක් හදා ගන්න පුළුවන් නම් එයාගේ ඩිම්බයක දරුවෙක් හදා ගැනීම හැකියාව වැඩි. ඒකේ තේරුම යන බරුවෙක් එයාගේ ඩිම්බිවර දරුවෙක් හදා ගන්න බැහැ කියන එක නෙමෙයි. 10ක ඩිම්බ කියලා ක්‍රමයක් තියෙනවා. කියන්නේ අපි අපේ හොස්පිටල් එකෙන් ඩිම්බ දෙනවා. අවුරුදු 20 22 23 එක ඩිම්බ ගන්න පුළුවන්. අරන් හස්බන්ගේ ස්පර්ම් එකට ඉතින් මේ ක්‍රමයට අවුරුදු 50ද 60ද 65ද බබෙක් හදන්න පුළුවන්. එතකොට නමුත් අර එයාගේ ඩිම්බයකින් මේ අන එක ඉතාලි වලක තකොත් ලංකාවේ වැඩිම වයස අවුරුදු 67ක අම්ම කෙනෙක්ට අපි බබෙක් හැදුවා. හැබැයි ඒක දැනගන්න ඕනේ. මොකද මේ 67ක අම්ම කෙනෙක්ට බබෙක් හැදුවයි කිව්වම කට්ටිය කලබල වෙනවා. ඒක කට්ටියක් මොකද මට කෝල්ස් ආවා ડોක්ටර්ස්ලා කතා කරලා අහනවා දැන් 67ක අම්ම කෙනෙක්ට බබෙක් හැදුවාම ඒක එතිකල්ද සදාචාර සම්පන්නද මේ ඒ බබා ලොකු වෙන අම්මා ඉන්න පුළුවන්ද? බබා ලොකු වෙන අම්මා නැති වෙනවනේ. මේමයි. ඒක ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ප්‍රශ්නේ තියෙන කෙනාට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අවුරුදු 25 දී ළමේ කම්බෙලා යම්ම 30 දී මැරුණොත් ඒ ළමයට අවුරුදු 5 දී අම්මා කෙනෙක් නැති වෙනවා. සමහර අම්මා ඉපදෙනකොට බබා ඉපදෙනකොටම අම්මා මැරෙද්දී ඉපදිච්ච දවස් තුනක් අම්මා නැහැ. හැබැයි මේ මම ඇත්ත කියන්නම් ඒ බබාට දැන් අවුරුදු 3-4ක මම ඒ 67 දැකපු කාන්තාව දැන් මම දකින්න අවුරුදු 45 වගේ. මොදාර බබත් එක්ක යා ඉඳලා දැන් එයා තරුණ වෙලා එයා දැන් හැසිරෙන තරුණයෙක්. ඉතින් ඒ කාන්තාව අවුරුදු 85ක් ඊට තරලා මෙතන අවුරුදු 18ක් 20ක් කරගෙන ගියාම ඉන්නවා. මොකද ප්‍රශ්නේ හොඳ. අනිත් එක තමයි අවුරුදු ඒ වයසට කාන්තාවක් කියලා බබෙක් හදනකොට මේ ආවා ටුක් ගාලා බබෙක් දැම්ම යන්නේ නැහැ. එහෙම එකක් නෙමෙයි. ඒගොල්ලන්ට වෙනම ප්‍රොසීඩියක් තියෙනවා. ඒගොල්ලෝ ටෙස්ට් එකක් තියෙනවා. ඒ කිඩ්නි එක, ලිවර් එක, හાર્ට් එක අපි වෙනම VP කියන්නේ කායික රෝග විශේෂඥ වෛද්‍යරෙක් ගාවට ගිහලා චෙක් කරනවා. එයා කාඩියොලොජිස්ට් කෙනෙක් කාට වෙනවා. කාඩියොලොජි ඩොක්ටර් අපේ යාට එයා ඉකෝ එකක් කරලා එක්සර්සයිස් ටිකක් කරලා අපිට එවනවා රිපෝට් එකක්. මෙයා ෆිට්, මෙයා ප්‍රෙග්නන්සි එකට ෆිට්. ඊට පස්සේ යවනවා වියෝජි ඩොක්ටර් කෙනෙක් කාට. වියෝජි ඩොක්ටර් කෙනෙක් කාට කියලා වියෝජි ඩොක්ටර් කවුන්සිල් කරනවා යාට. වාට ප්‍රෙග්නන්සි එකේ ප්‍රෙෂර් එන්න පුළුවන්, වාට දියවැඩියා වෙන්න පුළුවන්, ආගේ ජීවිත හානියක් වෙන්න පුළුවන්. ඔයා කැමති නම් කරන්න. මොකද අපිට කෙනෙක් ඇවිල්ලා කොතනදීවත් මේ කෞර්‍යයල් දරුවෙක් හදන්න ගියාම බෑ කියන්න බෑ. ඒක තමයි රූල් එක. එයාට වටහලා දෙන්න පුළුවන් මේකේ තියෙන රිස්ක් ෆැක්ටර්ස්, මේකේ තියෙන අවදානම අම්මා ගන්නවා නම් අපිට එතනින් එහාට අපිට එපා. මොකද කොතනවත් එපා කියලා කියන්න බෑ. මොකද මේ මදසරු බය තියෙන එක රූල. කොතන අපිට අම්මගේ ජීවිතේ ඉතාමත් අද අපි කියමු ඔන්න අවුරුදු 65 අම්ම කෙනෙක් කෙනා හાર્ට් එකේ ප්‍රශ්නයක්, හાર્ට් එකත් වීක්. එතකොට අපිට ඒක නෝකද. හැබැයි ඒ අම්මගේ රිපෝට් ඔක්කොම නෝමල් නම් අවුරුදු 35 ඉන්න කාන්තාවකට 65 අම්මගේ ගර්භාෂය හොඳයි නම්, එයාගේ හાર્ට් එක හොඳ නැහැ, ලිවර් එක හොඳයි නම් අපිට එයාට උදව් කිරීම කරන්න වෙනවා. ඒතර ඒකයි හැම දැනගන්න. මොකද මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ලෝකෙ මේකේ ඩිබේට් එකක් තියෙනවා. ඒතර කොයි වයි මොකද ලෝකේ වයස්ගතම කාන්තාවට බබ හම්බෙලා තියෙනවා වෙන ලංකාවේ නෙමෙයි රටක අවුරුදු 81. මොකද එයාට බබාලා ඉන්න අම්ම කෙනෙක්, يعني මැරෙන්න ඉස්සෙල්ලා දූල තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් පුතෙක් හදන්න ආසාවක් තියෙනවා. එයා මොකද කියන්නේ අවුරුදු 80 දී එයා PGD කියන ටෙක්නික් එක පාවිච්චි කරලා පුතෙක් හදලා තැන්පත් කරගත්තා. ඒතර වෙන දායක ඩිම්බයක් කරා. එයාගේ හස්බන්ඩ් 84යි වයස. හස්බන්ඩ්ගේ ස්පර්ම් එක කරන් තමයි ඒ බබා හදලා තියෙන්නේ. ඒතර පුතෙක් හම්බ වුණා. එයා තමයි ලෝකේ වයස්ගතම කාන්තාව දරුවෙක් හැදිච්ච මේ මොනම රටක කෙනෙක් ඉන්දියාවේ ඉන්නේ. වෙන කොහෙන්ද අපි අසල්වැසි රටේ ඉන්නේ. මේ ඒතර ඒ නිකන් නෙමෙයි. එයා මොකද ටෙස්ට් කරලා වෛද්‍යුරු බලලා කවුන්සලින් ගිහිල්ලා වෙනම තියෙන ප්‍රොසෙස් ප්‍රොසීඩියර් එක. ඒතර ඒ ඔක්කොම ගිහිල්ලා තමයි. ඒක නිසා කෙනෙක් දැන් අපි ගාවට 10 දිනක් ආවහම අවුරුදු 50ට 55ට වැඩි අපි 4-5 දිනක් රිජෙක්ට් කරන්න වෙනවා. මොකද දැන් ටෙස්ට් වල ප්‍රශ්න. කිඩ්නි එක හරියට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. හાર્ට් එක වීක්, දියවැඩිය අවුග්‍රයි, ප්‍රෙෂර් වැඩි වෙලා තියෙන. ඒතර අපි ඒගොල්ලන් හිමීට අර වෛද්‍යවරු ගාවට යව මේ වෛද්‍යවරු කියලා දෙනවා. මට මෙන්න මෙච්චර ලොකු රිස්ක් එකක් තියෙනවා බබෙක් හදන්න ජීවිත රහන්. ඒතර ගොඩක් අය බට් යාගේ රිපෝට් හොඳයි නම්, යා ෆිට් නම්, මොකද හොඳට ව්‍යායාම කරලා හොඳ ආහාර අරගෙන හොඳට ෆිට් එක ඉන්න අය නම් ඉති ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් ඉන්න අවුරුදු 50 ගණන් අය ඕන තරම් ඉන්න බබල හදන අය දායක ඩිම්බරන් හදන සමහර අවුරුදු 7 ගම අර ඉස්සර ප්‍රෝග්‍රෑම් එක අවුරුදු 25ක් කියන හරියන්නේ නැහැ. කල්ලේ දැන් අවුරුදු 55ක් කියන හරියන. ඒක ප්‍රශ්නයක්. අයි 55 මොකද ඒ කට්ටියට ඇත්තම කතාවකුත්
ගර්භ පිය හැදුනට පස්සේ පිය නැවතුනට පස්සේ ගර්භාෂය පොඩි වෙනවා. මොකද ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන් නැති වුනාම ඒ ගර්භාෂය පොඩි වෙගෙන දැන් අලුත් බෙහෙත් කෝස් එකක් තියෙන එක මාස 3ක් 6ක් අතර දුන්නාම අර ගර්භාෂය නැවත අර අවුරුදු 20 තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඒතර අපි නැවත අවුරුදු 20 තත්ත්වයට ගර්භාෂය පත් කරලා තමයි කල්ලේ තැන්පත් කරන එක කරන්නේ. ඒතර ඒ ගර්භාෂය හදන යුට්‍රයින් රීමොඩලින් කියලා වෙනම ටෙක්නික් එකක් ඇතලේ ඒව කරලා තමයි තැන්පත් කරන්නේ. මොකද මේක නැත්තම් කට්ටිය වරදවා හිතන මේ වයසක කට්ටියට බබාලා හදනවයි කියන එක ටෙක්නොලොජි එක ඒ අම්මා සේෆ් කියන තැන අපිට වෛද්‍යවරු 3 දෙනෙක් නිර්දේශ කරාට පස්සේ මාර්යාපසව වෛද්‍යවරයෙක් මෙහෙම ඉස්සරහා වාඩි කරලා ඒකේ තියෙන අවදානම කියලා දුන්නට පස්සේ ඒ අම්මා ලියුමකින් කන්සෙන්ට් එකකින් ડોකියුමන්ට් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දුන්නට පස්සේ නෑ මම මේ ඔක්කොම තේරුම් ගත්තා මගේ තියෙන අවදානම් මම දන්නවා මගේ තියෙන ප්‍රශ්න නැහැ කියලා දන්නා වෛද්‍යරුන්ගේ මතය පිළිගන්න නමුත් මම හරි මම ඒ දේවල් දැනගෙන මම වෛද්‍ය දරුවෙක් හදන්න යන්න පුළුවන් මොකද දැන් මේ අපි බලෙන් මෙන්න එන්න කියලා අදලා ඩුක් කර බබෙක් දාලා යවන්නේ නැහැ වාසිය. ඒතර ඒක තේරුම් ගන්න දැනගන්න ඒක නැත්තම් ඉන්නේ මේක අර බලන කෙනෙක්ට තේරෙනවනේ දැන් මොකද අපි මම දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. දැන් මම දෙයක් කිව්වහම දැන් ඒ කියන එකේ මට වචන පහයි නම් කියන්නේ ඒකේ තේරුම් 100ක් තියෙනවා. ඒ වචන පහ ඇතුලේ තව කාරණා 100ක් තියෙනවා. ඒතර නමුත් මේ වචන පහ විතරක් අල්ලගෙන තේරුම් ගන්න උත්සාහ කරන්න එපා කවුරුත්. මොකද මම කියන්නේ ඒක වටේ තව වචන 100ක් තියෙනවා. ඒක නිසා කාට හරි කෙනෙක්ට තේරෙන්නේ නැත්තම් ඇයිලා ඩිරෙක්ට් අහුවනම් මේ මොකද්ද කොහොමද මේ ප්‍රොසීඩිය කරන්නේ කියලා අපිට එක්ස්ප්ලেইন කරලා දෙන්න පුළුවන්. මෙන්න මේක තමයි ප්‍රොසීඩියක මේ ලෝකේ තියෙන ක්‍රම. වයසක අම්මගෙන් බබෙක් හදන ඒ සිස්ටම් එකක් තියෙන එක රටවලද සමහර රටවල තහනම් කරලා දෙනවා ලීගලි තහනම්. මෙන්න අවුරුදු 55න් පස්සේ බෑ. තැන්පත් කරන්න බෑ 50න් බෑ. ඉතින් අපිට ප්‍රශ්නේ අපේ ලංකාව, ආසියාති රටවල, ඉන්දියා රටවල, බංග්ලාදේශ වගේ රටවල, චීනේ මේ ඇත්තට ඒගොල්ලෝ කියලා ප්‍රොසීඩියස් කරන වයසත් එක්ක. මොකද ඒක කරන්නේ කොහොමත් ප්‍රෙග්නන්සි එකක් කියන රිස්ක් අවස්ථාවක්. තේ රිස්ක් අවස්ථාව ගන්නකොට ඊට පෙර අම්මා රිස්ක් එක නැද්ද කියන එක තමයි බලන්නේ සිස්ටම් එකේ. ඉතින් ගිහලා අම්මගේ කන්සෙන්ට් එක අරගෙන ඊට පස්සේ මොකද දැන් තරලව ගියොත් ඒ අවුරුදු 67 අම්මගේ හස්බන්ඩ් ડોක්ටර් කෙනෙක්. ඉතින් හස්බන්ඩ් මේකේ රිස්ක් එක නොදැන නෙවෙයි හස්බන්ඩ් කවුන්සලර්ස්ලා දෙන්නේ කවට කවුන්සලින් කරා වියෝජක කෙනෙක් ඔක්කොම ටෙස්ට් කළා. හස්බන්ඩ් ඔක්කොම ටෙස්ට් කළා තමයි ඒකලල හැදුවේ. ඒක නිසා ඒ ඔක්කොම දැනගෙන යනවා. ඒක නිසා මේ අවුරුදු 67ක 85ක 70ක අම්මගෙන බබෙක් හම්බුනායි කියලා අහන් ඉන්නේ වැඩි කලබල වෙන්න හොඳ නැහැ මේ. මේක එතිකල්ද නැද්ද ඒක නෙමෙයි. මොකද ඒක පිළිවෙලක් තියෙනවා. ඒක දැන් අතර මට මම හරි ආඩම්බරයි ඒ අම්මා බබත් එක්ක දැක්කාම මගේ ෆොටෝ එකක් තියෙනවා. මොකද ඒ අම්මා දැන් අවුරුදු 45ක වගේ. මං එනකොට කොණ්ඩේ දිලා දතුත් තිබ්බේ නැද්ද මොකද මෙట్లా එහෙම දැන් මම දැන් දතුත් දාලා මේ නිකන් මේකප් උත් කරලා මම දැන් තියෙනවා මූණ හදන ක්‍රම අර ඉන්ජෙක්ෂන් ගහලා මූණ හදන ක්‍රම ඕව ගහලා ඔක්කොම කරලා ලස්සනලා මේ මට බබා පෙන්නනවා මට ඇත්තටම හදන්න බැරුණා. ඒක නිසා මේ ඒ තියෙන වයස යන්නේ ඉස්සෙල්ලා සතුටත් එක්කම ඕ දැන් ළමයාත් එක්ක දවස් පුරාම යාගේ වැඩ ඔක්කොම කර රාජකාරිය ළමයාත් එක්ක නේ එයා දැන් ළමයා මොන්ඩිසෝරි යනකොට එයා ලේස්චිනෝට අනිත් ළමයින්ගේ අම්මලට ගැලපෙන්න යන්න ඒකයි ඔය තියෙන්නේ. ඉතින් යා බලලා දන්නවනේ යාර කියලා ළමයා හොඳ නැහැ නේ අර වගේ කියොත් එහෙම. ඒකයි. ඒ නිසා එක තමයි කාන්තාවක් වයසට ගිහින් ඉස්සෙල්ලා ඉක්මන බබෙක් ගන්න. නමුත් වයසට ගියා කියලා පසුතැවෙන්න එපා ටෙක්නොලොජි එකක් තියෙනවා. තේන හිඳ. මම හිතන්නේ මේ කාරණාවත් එක්ක මම හිතන්නේ ඔක්ට තවත් වැදගත් දේ තමයි වයසයි කාන්තාවයි කියන කාරණාවේදී වයසත් එක්කම පීරියඩ්ස් නැවතුණා කියන එකත් මම හිතන්නේ ගැටලුවක් නෙවෙයි. ડોક્ટર කියන විදිහට අපි ගොඩක් අය පියන්නේ නැවතුලා තමයි ඉන්නේ. එන්නේ. ඒ කාලේ වෙදි කොහොමත් වයසත් එක්ක වෙන්නේ. සමහර අය නේද ප්‍රිමැචෝ ඔවරින් ෆේලියර් කියලා එකක් තියෙනවා. අපි දැන් මේ කතා කරන්න වෙලා නැහැ. ඒක අවුරුදු 36ට 38ට ඉස්සෙල්ලා පීඩ නැවතිනවා ඒක. අවුරුදු 25 30 32 කාලේ පීඩ නැවතිනවා. ඒතර ඒ කට්ටියට තියෙන්නේත් ඔය වගේ ඩිම්බක් පිටින් අරන් පොබෙක් හදන ක්‍රමයක් තමයි. ගොඩක් මම දන්නේ මම දන්නේ ඇයි කියලා මට හේතුවක් කියන්න බැහැ. නමුත් මට දැන් තේරෙන දෙයක් ඉස්සරට මම ඊට අවුරුදු 5කට 6කට 7කට ඉස්සෙල්ලා බලපු කාන්තාවන්ට වඩා දැන් එන කාන්තාවන් ඩිම්බ හරිම අඩුයි. මගෙන් අහන්න එපා ඇයි කියලා. අමාරුවල් එකේ අර ඉන්ජෙක්ෂන් එකකින්ද කොරන ඉන්ජෙක්ෂන් එකද මේක මට රිසර්ච් ඩේටාවක් නැතුව මට හරියට කියන්න බෑ. නමුත් එක තැනක තියෙන න්‍යූට්‍රිෂන් ප්‍රශ්න නිසා විශේෂයෙන් චයිල්ඩ්හුඩ් න්‍යූට්‍රිෂන් චූටි කාලේ ගන්න කාන්තාවක න්‍යූට්‍රිෂන් ප්‍රශ්න නිසා ගොඩක් අය ඩිම්බ විනාශ කරනවා කියලා තියෙනවා. ඉතින් මට එක්සැක්ට් කියන්නේ බට් මගේ එක්ස්පීරියන්ස් එකෙන් මට තේරෙනවා
ඉස්සර අවුරුදු 35ක කාන්තාවක් දැක්ක ඩිම්බ මන් දැන් දකින්නේ නැහැ 35ක. ඉස්සර අවුරුදු 25ක දැක්ක කාන්තාවක ඩිම්බ ප්‍රමාණය මන් දකින්නේ නැහැ. ඒකේ ක්වොලිටි එක දකින්නේ නැහැ. ඒ නිසා ඉතා ඉක්මනින් බබෙක් හදාගන්න නැත්නම් 10ක ඩිම්බයක් ගන්න වෙන්න පුළුවන්. හොඳයි. මං හිතන්නේ වෛද්‍යතුමා කිව්වා වගේම විශ්මි කතා කරද්දි මං හිතන්නේ ගොඩක් වැදගත් කාරණා කිහිපයක් අපිට සඳහන් කෙරුණා. එතනින්දී අපි වයස ගැන තමයි අද දවසේදී වැඩි මූලිකත්වයක් දීලා කතා කරේ. එතනින්දී ඔය දායක දිම්ම එහෙමත් නැත්නම් ඔය කලල තැම්පත් කිරීම ඔය වගේ කාරණාවලදී සාමාන්‍යයෙන් ඕගොල්ලෝ අවුරුද්දට තෝරගන්න පේෂන්ලා ප්‍රමාණයක් ඉන්නවද, ඒක මාසයකට එහෙම සීමා වෙනවද, නැත්නම් ඕනෑ තරම් පහසුකම් දීමේ හැකියාවක් තියෙනවද? ඇත්තටම ඕනෑ තරම් එහෙම ඒ කියන්නේ ප්‍රොසීඩිය එක පටන් ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපේ ආයතනයෙන් ඒගොල්ලන්ට ඒ පහසුකම් සලසනවා. ඒ කියන්නේ ලිමිට් එකක් නැහැ. ඒ කියන්නේ ඒ පේෂන්ට් අවශ්‍ය කවදද, එයාට ඩොනේක්ස් කොච්චරක් ඕනද, ඒ හැමදේම අපි බෙහෙත් පටන් ගන්න දවසේ අපි ඔක්කොම ඒ කියන්නේ අපි වෙන වෙනම ගන්නවා. කී දෙනෙක් ඩොනේක්ස් ප්‍රොසීඩිය එක යනවද, කී දෙනෙක් ඩොන එම්බ්‍රියෝස් යනවද, ඒ කවුන්ට් එක අරගෙන ඒ කවුන්ට් එකට හරියන විදිහට තමයි අපි හැමදේම ප්ලෑන් කරන්නේ. එතකොට සීමාවක් නැහැ. ඕනම කෙනෙක්ට ඕනම දවසක ඇවිල්ලා අපේ ආයතනයෙන් ඩොනේක්ස් ප්‍රොසීඩිය එක, ඒ කියන්නේ දායක ඩිම්බ ලබා ගන්න පුළුවන්, එහෙම නැත්නම් දායක කලල ලබා ගන්න පුළුවන් ප්‍රොසීඩිය එක තෝරගන්නකොට අපේ පැත්තෙන් පහසුකම් ගැන බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. මේ වෙද්දි මේ අවුරුද්ද අපිට ඉන්නවා දැන් ලොකු VIP patientලා crowd එකක්. එතකොට ඒගොල්ලන්ට කිසිම අඩුපාඩුවක් නැතුව පැය 24 පුරාම සර්විස් එක දෙන්න ස්ටාෆ් එක අපි වෙන් කරලා හදලා දීලා තියෙනවා. හරි, මම හිතන්නේ මේ අපි කතා කරපු දේවල් වලට වඩා ගොඩාක් දේවල් සමහර විට ප්‍රේක්ෂකයින්ට දැනගන්නටත් අවස්ථාව ඇති, ඌමනාව ඇති. අපි ඕන්ට සඳහන් කරමු දුරකථන අංකය සහ ලිපිනය. අපිට කතා කරන්න පුළුවන් අපේ හොට්ලයින් නම්බර්ස් දෙකක් තියෙනවා. 0777-910-910, ඒ වගේම 0771-862-117. මේ දුරකථන අංක ඔස්සේ ඒගොල්ලන්ට අවශ්‍ය මොන සර්විස් එකද, VIPද, එහෙම නැත්නම් සාමාන්‍යද, ඕනම කෙනෙක්ට අපිව කතා කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ පෞද්ගලිකත්වය කිසිසේත්ම පිටට යන්නේ නැහැ. මොකද ඒක අපේ අපි වග කියන දෙයක්. ඒ වගේම අපේ Facebook පිටු ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්, WhatsApp ඒ වගේ දේවල් ඔස්සේ කතා කරන්න පුළුවන්. එතකොට කාට හරි Zoom consultation අවශ්‍යයි නම් ඒවත් අපි සූදානම් කරලා දෙනවා. පේෂන්ගේ පැත්තෙන් මොනා හරි වෙන්න අවශ්‍ය නම් අපේ හොස්පිටල් එක ඒ හැමදේම හොස්පිටල් එක තුල සූදානම් කරලා දීලා තියෙනවා. හරි, ගොඩක් ස්තුතියි විශ්මි, ගොඩක් ස්තුතියි ડોක්ටර් අද දවසේදීත් අපේ කතා බහත් එක්ක එකතු වුණාට. ඉතින් ඔබට වගකීමේ සහතිකය ලබා දෙමින් ඔබේ ජීවිතේ බලාපොරොත්තු වෙත ඔබට යාමට උටත් වැලක් වන්නට හැකියාවක් තියෙනවා විශ් හොස්පිටල් ආයතනයේදී. ඉතින් අද දවසේදී ඔබේ ජීවිතයට වටිනා ඌ යමක් එකතු කරන්නට හැකියාවක් ලැබෙන්නට ඇති කියලාත් අපි විශ්වාස කරනවා. එහෙනම් ලබන සතියේදී තවත් මෙවැනි ඌ වටිනා කතා බහක් සමගින් සම්බන්ධ වෙමු. ඔබට සුබ දවසක්.